ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමදෙනාම අපේ ඩ්‍රාමා ක්ලාස් YouTube channel එකටයි. දේශීය නාට්‍ය කලාවෙහි බෞද්ධ පූජා කර්ම, ශාන්ති කර්ම හා ජන නාට්‍ය ගමන් මගේ ලැබෙන කිතුණු ආගමික ජන නාට්‍ය විශේෂයක් ලෙස පාස්කු නාට්‍ය සම්ප්‍රදාය සලකන්නට පුළුවන්. එහෙත් සොකරි කොලම් වැනි සෙසු ජන නාටක වලට වඩා මේ නාට්‍ය ලක්ෂණ හා මූලධර්ම අතින් තරමක් සංවර්ධිත ලක්ෂණ පිළිබිඹ කරනවා. උදාහරණ වශයෙන් බටහිර නාට්‍ය වලට දැකිය හැකි නැටුම තරමක් දුරට මෙම කතා පුවතේ දිස්වන අතර සමාරෝපණය රංගනය සංවාද වේශභූෂණ නාට්‍ය උපකරණ රංග භූමි අලංකරණ සංගීතය රංග භූමිය යන නාට්‍ය ලක්ෂණද පුළුල්ව දැකිය හැකි ඊට හේතුව වන්නේ දේශීය පාස්කු නාට්‍ය සම්ප්‍රදාය සඳහා බටහිර ජන වන්දනා සම්ප්‍රදායේ සහ දක්ෂිණ ಭಾರತೀಯ තේරු කුත්තු වල ආභාෂය ලැබීමයි පාස්කු නාට්‍යයේ තේමාව වනුයේ ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ ඇනගසා අනේක විඳ දුක් දී ඝාතනය කළ ආකාරය සහ දින තුනකින් එතුමා මළවුන්ගෙන් උත්ථානය වීමයි. ඉතින් මේ අනුව අපි කතා කරමු ශ්‍රී ලංකාවේ පාස්කු නාට්‍ය සම්ප්‍රදාය ආරම්භ වී විකාශය වූ අයුරු පිළිබඳව. 1728 පසුව මන්නාරමට නුදුරු පේසාලේ යාපනය සහ මීගමු දූව වැනි ස්ථානවල පාස්කු නාට්‍ය පෙන්වීම ආරම්භ කරලා තිබෙනවා. 1728 දී ගෝවේ සිට පැමිණි සාහිත්‍ය සහ සංගීතය පිළිබඳ වියත් පූජකයෙකු ජකොම් ගොන්සාල්ලෙස් පියතුමා විසින් රචිත දුක්ප්‍රාප්ති ප්‍රසංගය නම් ගද්‍ය කාව්‍ය කතකයෙකු විසින් භක්ති ස්වරයෙන් උච්චාරණය කරන විට සුරුවම් හෙව ප්‍රතිමා කර්මාන්‍ය කරමින් ඉපැරිණි පාස්කු නාට්‍ය පෙන්වා තිබෙනවා. 1839 දී දූවේ පාස්කු රංග දැක්වීම සඳහා ඉන්දියාවේ කොචින් නුවර සිටගෙන ආ ඓතිහාසික ක්‍රිස්තු ප්‍රතිමාව යොදා ගන්නවා. ක්‍රිස්තුතුමා මරණයට මුහුණ දෙන අවසන් අවස්ථාව නූල් සූත්‍ර මගින් සජීව අයුරු නිරූපණය කරලා තිබෙනවා. 1939 දී මර්සලින් ජයකොඩි පියතුමාගේ පිටපතට අනුව දූවේ පාස්කු රංග දැක්වීම පිලත් රජුගේ නඩු තීන්ද දක්වා පමණක් ජීවමාන පිරිමි නළුවන් යොදාගෙන තිබෙනවා. ඉන්පසු ඉදිරි කොටස සඳහා ප්‍රතිමා යොදාගෙනද තිබෙනවා. 1939 පසුව ක්‍රමිකව නාට්‍ය අවසානයේ තෙ ජීවමාන නළුවියන්ගේ රංගන දායකත්වය ලබාගෙන තිබෙනවා. අද ක්‍රිස්තුතුමා අවසන් හුස්ම හෙළන අවස්ථාව ඓතිහාසික ප්‍රතිමාව මගින් නිරූපණය කරලා තිබෙනවා. 1923 දී බොරලැස්සේ ලෝරන්ස් පෙරේරා විසින් බොරලැස්ස පාස්කෝ වේදිකා නාට්‍ය සම්ප්‍රදාය ආරම්භ කරන අතර ඒ ලෝ ප්‍රකට ජර්මනියේ ඔබේර අමගමව් ග්‍රාමයේදී වසර 10කට වරක් පෙන්වන පාස්කු නාට්‍ය ආදර්ශ කොටගෙන නිෂ්පාදනය කරන ලද්දකි. දූවේ මීගමේ සහ විනත් ගම් නගරවල දෙවිමැදුර ආශ්‍රිතව මහා සිකුරාදා ජන වන්දනාවක් පිළිවෙත් සමග භක්ති අභ්‍යාසයක් ලෙස වර්තමානයේදී පාස්කු නාට්‍යය පෙන්වනවා. බොරලැස්ස පාස්කු වේදිකා නාට්‍ය ආදර්ශ කොට ගනිමින් අරබුණා වූ පාස්කු වේදිකා නාට්‍යය ප්‍රවණතාවේදී ඉදිරියට යමින් පවතිනවා. උදාහරණ ලෙස ලෙස්ලි බොතේජුගේ එසේය අපි ඔහු මැරුවෙමු, නයින මඩම මෙරිල් ප්‍රනාන්දුගේ ගොල්ගෝතා, දූවේ ක්ලෙමන් ප්‍රනාන්දුගේ කටුවටුන් ආදී අපිට පෙන්වා දීමට පුළුවන්. අපි ඊළඟ කොටසින් කතා කරමු පාස්කු නාට්‍යයේ අන්තර්ගතය පිළිබඳව.